සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බල දරස්ස චතු වේසාරජ්ජ විසර දස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මත්සාමිස්ස තථාගතස්ස සබ්බඤ්ඤුනෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බල දරස්ස චතු වේසාරජ්ජ විසර දස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මත්සාමිස්ස තථාගතස්ස සබ්බඤ්ඤුනෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බල දරස්ස චතු වේසාරජ්ජ විසර දස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මත්සාමිස්ස තථාගතස්ස සබ්බඤ්ඤුනෝ සම්මා සම්බුද්දස්ස උතුම්ම භාග්‍යවතුන් වහන්සේට මාගේ උතුම් නමස්කාරය වේවා. ධම්මස්වාමී ලෝකස්වාමී භාග්‍යවතුන් වහන්සේට අයිති ධර්මයක් දේශනා කරන මේ වෙලාවේ මාගේ මුවින් වැරදි වචනයක් පිට නොවේවා, මිත්‍යා දෘෂ්ටික වචනයක් පිට නොවේවා, මගේ අදහසක් ධර්මයට විරුද්ධව පිට නොවේවා, උතුම් වූ භාග්‍යවතුන් වහන්සේගේ සත්‍යම බුද්ධ වචනය භාග්‍යවතුන් වහන්සේ සතුටු වෙන ආකාරයට දේශනා කරන්න මට ශක්තිය ලැබේවා. ඒ සඳහා සියලු ආර්යයන් වහන්සේලාගේ අනුග්‍රහය ලැබේවා, සියලු සත්පුරුෂයන් වහන්සේලාගේ අනුග්‍රහය ලැබේවා, සියලු ශාසන ආරක්ෂකයන් වහන්සේලාගේ අනුග්‍රහය ලැබේවා. හැම දිනාටම භාග්‍යවතුන් වහන්සේගේම ධර්මය අවබෝධ කරගෙන උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයම අවබෝධ කරගනිත්වා. සාදු සාදු සාදු. ඌරා පොළ සිරි රතන ජෝති පිරිවණේ විහාරගණෙහි විහාරාධිපති අතිපූජනීය
අවසරයි ගෝණදිනී තපස්සි නායක මාහිමිපාණන් වහන්සේ ප්‍රධාන අතිපූජනීය මහා සංඝරත්නයන් අවසරයි ධර්ම ශ්‍රවණා විලාසී ශ්‍රද්ධා බුද්ධි සම්පන්න කාරුණික වාසනාවන්ත පින්වත්නි අද මේ පින්වත් හැම දිනාම මේ වෙලාවේදී බලාපොරොත්තු වන්නේ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් ඔබෙත් මගෙත් නිවන පිණිස මහා කරුණාවෙන් දේශනා කොට වදාළ සුවාසෝ දහසක් ධර්මස්කන්ධයන් අතරින් ඉතාමත්ම වටින ධර්මකාරණාවක් ශ්‍රවණය කරන්නට හද මේ ධර්ම දේශනාව තුළින් මා බලාපොරොත්තු වෙනවා මේ ලෝකේ අපට කවදාවත් හිතල නිම කරන්නට බැරි අචින්ත්‍ය වූ කරුණු හතරක එක කරුණක් වන අනන්ත ගුණ සාගරයෙන් යුක්ත භාග්‍යවතුන් වහන්සේ පිළිබඳ යම් ගුණ කිහිපයක් දේශනා කරන්න. අපට මේ බුදු ගුණ කවදාවත් හිතල නිම කරන්නට බෑ. බුදු කෙනෙකු තුළ පවතින ඒ ගුණ දන්නේ තවත් එවැනිම බුදු කෙනෙක් පමණයි. ඒ බුදුරජාණන් වහන්සේ වෙන කිසිම බණක් කියන්නේ නැතුව බුදු ගුණම දේශනා කළා. පින්වත්නි එක මහා කල්පයක කාලය ඉවර වෙයි. නමුත් බුදු ගුණ දේශනාව අවසන් වෙන්නේ නෑ. ඒ තරම් මේ ගුණ අචින්තියයි. එමනම් එවන් ගුණ සමුදායක් අතරින් අපි පින්වතුනි බුදු ගුණවල දන්නේ මොනවද? අපට හිතන්න පුළුවන් අපි බුදු ගුණ දන්නේ නැහැ කියලා. අපි භාග්‍යවතුන් වහන්සේ ගුණ දන්නේ නැහැ කිව්වොත් ඒක සාධාරණයි. භාග්‍යවතුන් වහන්සේක වෙලාවක දේශනා කරනවා මේ ලෝකේ ඉන්න අයට බුදුරජාණන් වහන්සේගේ මේ බුදු ගුණ වැටහෙන ප්‍රමාණය උදාහරණකින් කියනවා මෙන්න මෙහෙම. හරියට සාගරයක ගැඹුරු හොයනවා වගේ. මහා සාගරයක ගැඹුර හොයනවා වගේ. එක කෙනෙක් යනවා බඹ නමයක උස දණ්ඩක් අරගෙන සාගරයේ ගැඹුර වනින්. පින්වත්නි ඒ කෙනාට සාගරයේ ගැඹුර තේරෙන්නේ කොච්චරයිද? බඹ නමය. තවත් කෙනෙක් යනවා බඹ 10ක දණ්ඩක් අරගෙන. ඒ කෙනාට සාගරයේ ගැඹුර තේරෙන්නේ බඹ 10යි.
එයා කියන්නේ බඹ 10 සාගරී ගැඹුර. තව කෙනෙක් අරගෙන යනවා බඹ 20ක දණ්ඩක්. තව කෙනෙක් අරගෙන යනවා බඹ 30ක දණ්ඩක්. ඒ යන අයට ගැඹුර තේරෙන්නේ තමන් ගෙනියන දණ්ඩේ ප්‍රමාණය පමණයි. අන්න ඒ වගේ බුදුරජාණන් වහන්සේගේ ගුණ එක් එක් අයට තේරෙන මට්ටම් වෙනස්. භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා සද්ධාවෙන් යම් මට්ටමකට ඉහළට ගියපු ශ්‍රාවකයාට සද්ධාවෙන් යම් මට්ටමකට ඉහළට ගියපු ශ්‍රාවකයාට බුදු ගුණවල ගැඹුර තේරෙන්නේ බමණමයි. සෝවාන් මාර්ගයේ ලැබපු සෝවාන් ඵලයේ ලැබපු සෝවාන් ශ්‍රාවකයාට බුදු ගුණවල ගැඹුර තේරෙන්නේ බඹ 10යි. භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා සකදාගාමි ශ්‍රාවකයාට බුදු ගුණවල ගැඹුර තේරෙන්නේ බඹ 20යි. අනාගාමි ශ්‍රාවකයාට බුදු ගුණවල ගැඹුර තේරෙන්නේ බඹ 30යි. රහතන් වහන්සේට බුදු ගුණවල ගැඹුර තේරෙන්නේ බඹ 40යි. අසෝමා ශ්‍රාවකයන් වහන්සේ නමකට බුදු ගුණවල ගැඹුර තේරෙන්නේ බඹ 50යි. මේ ශාසනේ ඉහළටම ගියපු ශ්‍රාවකයන් වහන්සේලා 4 නමක් ඉන්නවා. උන්වහන්සේලා හඳුන්වනවා සතර මහ තෙරවරු. ඒ සතර මහ තෙරවරු කියලා කියන්නේ අසෝ මහ ශ්‍රාවකයන් වහන්සේලාටත් වඩා යම් මට්ටමකින් ගුණ වැඩි අය. ඒ සතර මහ තෙරවරු තමයි අනුරුද්ධ මහරහතන් වහන්සේ, මහා කච්චායන මහරහතන් වහන්සේ, මහා කාශ්‍යප මහරහතන් වහන්සේ, මහා කොට්ටිත මහරහතන් වහන්සේ. මේ මහරහතන් වහන්සේලාට බුදු ගුණවල ගැඹුර තේරෙන්නේ බබසියයි. ඊට පස්සේදී හෙලින් ඉන්නේ මුගලන් මහරහතන් වහන්සේ. මුගලන් මහරහතන් වහන්සේට බුදු ගුණවල ගැඹුර තේරෙන්නේ බබ 10යි. ඊළඟට වැඩ ඉන්නේ සාරිපුත්ත මහරහතන් වහන්සේ. සාරිපුත්ත මහරහතන් වහන්සේට මේ බුදු ගුණවල ගැඹුර තේරෙන්නේ කොච්චරයිද? ධර්මයේ සඳහන් කරනවා බුදු ගුණවල ගැඹුර සාරිපුත්ත මහරහතන් වහන්සේට තේරෙනවා කියලා කියන්නේ බඹ 84000යි. බඹ 84000යි. පිඟත්නි සාරිපුත්ත මහරහතන් වහන්සේට මේ ශාසනේ ලැබිලා තිබිච්ච අග්‍රස්ථානිය මොකද්ද? මහා ප්‍රඥාව තියෙන අය අතරින් අග්‍රස්ථානිය. මේ සාරිපුත්ත මහරහතන් වහන්සේ දින ප්‍රඥාව කොයිතරම් උසස්ද? සාරිපුත්ත මහරහතන් වහන්සේ තියෙන ප්‍රඥාව දවසක් එක උදාහරණකින් මෙන්න මෙහෙම කියලා තියෙනවා. ධම්මපදයේ අට කතාවේ උදාහරණකින් මෙන්න මෙහෙම කියනවා. සාරිපුත්ත මහරහතන් වහන්සේට පුළුවන්ලු එක කල්පයක
මේ මහ පොළොට වහින වැහි බින්දු ගණ ගණ කරලා කියන්නේ. සියලු සක්වලවල් වල සියලු කල්පී වහින වැහි බින්දු ගණ ගණන් කරලා සාරිපුත්ත මහරහතන් වහන්සේට කියන්න පුළුවන්. අපි පිංගුතුන් හිතන්න. අපි මේ ඉන්න භූමියට එක විනාඩි 5ක් වහිනවා. අපට අඩුම තරමේ අනුමාන වශයෙන්වත් වැහි බින්දු ගණ කියන්න දෙයි. නමුත් සාරිපුත්ත මහරහතන් වහන්සේට මේ එක කල්පයක වහින වැහි බින්දු ගාන ගණන් කරලා කියන්න පුළුවන්. එක කල්පයක වහින වැහි බින්දු ගාන ගණන් කරලා කියන්න පුළුවන්. පින්වතුනි ඔබ හිතින් බලන්න, කී දෙනෙක් නම් ඔය කියන කරුණ හරියට පිළිගනීද? අපේ ප්‍රඥාව බොහෝ වෙලාවට සූදානම්නේ සාරිපුත්ත මහරහතන් වහන්සේට එවැනි මහ ප්‍රඥාවක් තියෙනවා කියන එක විශ්වාස කරන්නේ. එතකොට ඔබට වැටහෙනව නේද, සාරිපුත්ත මහරහතන් වහන්සේට තියෙන ප්‍රඥාව තේරුම් කරගන්නවත් ප්‍රඥාවක් අපට නැහැ. එහෙනම් වැටහෙනව නේද අපේ ප්‍රඥාවේ මට්ටම? සාරිපුත්ත මහරහතන් වහන්සේට එහෙම ප්‍රඥාවක් තියෙනවා කියන එක පිළිගන්න තරම් ප්‍රඥාවක්වත් අපිට නැහැ. එහෙනම් අපි කොච්චර දුර්වලද? අපි තාම දුර්වලයි. හැබැයි ධර්මයේ කියනවා ඒ සාරිපුත්ත මහරහතන් වහන්සේට බුදු ගුණවල ගැඹුර බඹ 84000 තේරුණාට ඒක තේරෙන්නේ අනුමාන ඥානය කියන්නේ. මොකද මේ අනුමාන ඥානය කියලා කියන්නේ? අනුමාන ඥානය කියලා කියන්නේ පින්වත්නි ඒ කරන ප්‍රකාශ හරියන්නත් පුළුවන් වරදින්නත් පුළුවන්. අපි හිතමු පොල් ගහක් ඇතුළක ගස් බෙනේ කුරුළු කූඩුවක් තියෙනවා. කුරුළු පැටව ඇතුළේ ඉඳන් කෑ ගහනවා. අපි පහල ඉඳගෙන කියනවා, ඔය කුරුළු කෑ ගහන්නේ අම්ම නැතුව වෙන්නේ නැති. තව කෙනෙකුට කියන්න පුළුවන් ওই කුරුල්ල කෑ ගහන්නේ අම්මා ඇවිල්ලා වෙන්නේ නැති. තව කෙනෙකුට කියන්න පුළුවන් ওই කුරුල්ල කෑ ගහන්නේ සතෙක්වත් ඇතුළට ඇවිල්ලා නැති. හැබැයි ඔය කියපු ඔක්කොම මොනවද? අනුමාන ඥානෙන් කියපුවා. හැබැයි යමෙක් ඔය ගහට නැගලා ගහේ බිනී ඇතුලේ හරියටම දැක්ක කෙනා කියන ප්‍රකාශය මොන ඥානයකින් කරපු ප්‍රකාශයක්ද? ප්‍රත්‍යක්ෂ ඥානයකින් කරපු ප්‍රකාශය. එහෙනම් සාරිපුත්ත මහරහතන් වහන්සේට අර බුදු ගුණවල ගැඹුර බඹ 84000ක් තේරෙන්නේ අනුමාන ඥානයකින්. එහෙනම් ඒ ප්‍රකාශත් නියතනේ. මේ සියලු සක්වලේ සියලු කල්පේ වැටෙන වැහි බින්දු ගාන ගණන් කරලා කියන්න පුළුවන් ඥානයක් තියෙන එවන් මහ උත්තමයන් වහන්සේ නමකටත් භාග්‍යතුන් වහන්සේගේ ගුණ වැටෙන්නේ උහුමනම්. පින්වත්නි අපට වැටෙන ගුණවල නම් නොවැටෙනවා කිව්වොතින් සාධාරණ භාග්‍යතුන් වහන්සේගේ ගුණ අපට හරියට වැටහෙන්නේ නෑ. හැබැයි බුදු ගුණ හරියට යම් මට්ටමකට හරි වටහා ගන්න උත්සාහ කරනවා නම් ඊ වැටහෙන කිනාට ලැබෙන්නේ
ලැබෙන විපාක මොනවාද? පින්වත්නි ලැබෙන විපාක මෙන්න මෙච්චරයි කියලා සීමා කරන්නට දැන්. බුදුරජාණන් වහන්සේගේ එක බුදු ගුණයක් හදවතට දැනුණු ඒ දැනෙන බුදු ගුණයෙන් ලැබෙන විපාක පින්වත්නි සංසාර ජීවිත අසංඛ්‍ය ගණනක් ගියත් විපාකේ නම් කෙලවරක් නෑ. ඒ තරමටම විපාකයක් අනන්තයි. ඒකයි දවසක් දේශනා කළේ කෙනෙක් කසින භාවනාවක් වඩලා. අපි හිතමු කෙනෙක් කසින භාවනාවක් වඩනවා. අපි තුන් පටවි කසිනේ කියලා. පටවි කසිනේ වඩලා. ඒකින ධානවලට සමවැදිලා ධාන ලබලා ඔහු දිවස ලබනවා. ඒ දිවස ලැබපු කෙනාට මේ මුළු ජම්බුද්වීපයේම බලන්න පුළුවන් වුණා කියලා හිතන්නේ. පිටින් මේ ධ්‍යාන ලබන කෙනාට දිවස ලබන්න ලොකු වීරයක් වඩන්න වෙනවා. හැබැයි බුද්ධානුස්සති කර්මස්ථානයේ වඩන කෙනාට බුද්ධානුස්සතිය වඩන කෙනාට කවදාවත් පිඟත්නි ධ්‍යාන ලබන්න බෑ. ධ්‍යාන ලබන්න බැරි නම් දිවස ලබන්න බෑ. හැබැයි කියනවා එක තැනකදී යම් කිසි කෙනෙක් ධ්‍යාන වඩලා මුළු ජම්බුද්වීපයම බලන්න පුළුවන් දිවසක් ලැබුවා. ධ්‍යාන ලබලා මුළු ජම්බුද්වීපයම බලන්න පුළුවන් දිවසක් ලැබුවා. ඒ ජම්බුද්වීපය බලන්න පුළුවන් දිවස ලැබපු ධ්‍යාන ලාභියාට වඩා වටිනවලු මොකද්ද? එක සුළු මොහොතක් බුද්ධානුස්සතිය වැඩි. භාග්‍යවතුන් වහන්සේගේ අනන්ත ගුණ සාගරයෙන් එක සුළු මොහොතක් බුදු ගුණයක් වඩන්නට පුළුවන් නම් අර ජම්බු දීපේම ලබන්න බලන්න පුළුවන් දිවස ලැබපු කෙනාටත් වඩා ඒ කරුණ ශ්‍රේෂ්ඨයිලු. ඒ මොකක් නිසාද? ඒ බුද්ධානුස්සතිය වඩන කෙනාට ඒ මොහොතේ ඇතිවෙන සිතුවිලි වලට ලැබෙන විපාක විපාකවල කෙලවරක් නැහැ. සසරේ සනස්සරේ සංසාරේ අනන්ත ප්‍රමාණ කාලයක් එකිනාට සැප විඳින්න පුළුවන්. එහෙනම් මේ භාග්‍යතුන් වහන්සේගේ ගුණ මෙනෙහි කරනවා කියන එක අපට සංසාරේ අනන්ත සැප ලබන්න පුළුවන්. ඒ නිසාමම තමයි පින්වත්නි ධර්ම දේශනාවක් ආරම්භි අපි වැඩිපුර බුදු ගුණ සජ්ජහායනා කරමින් නමස්කාර ගාථාව කියන්නේ. ආනන්ද තෙරුන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේගේ ගුණ පිළිබඳ එකට එකතු කරලා ආනන්ද තෙරුන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේට වන්දනා කරපු නමස්කාර ගාථාව. නමෝ තස්ස භගවතෝ අරහතෝ සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස. ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට තියෙන ඥානය අප්පටිහත ඥානචාරස්ස. පැටලෙන්නේ නේ.
භාග්‍යවතුන් වහන්සේගේ ඥාණය පැටලෙන්නේ. හරියට උදාහරණයක් කියලා තියෙනවා. යම් පොළවක් තියෙනවා. ඒ පොළවේ හැමතැනකම වැල් තියෙනවා, කටුපඳුරු තියෙනවා, මකුණු දැල් තියෙනවා. ඇවිදින කෙනාට අර වැල් උඩින් ගිහිල්ලා මකුණු දැල් ඇඟේ ගෑවෙන මකුණු දැල් ගලව ගලව තමයි යන්න වෙන්නේ. හැබැයි යම් භූමියක් තියෙනවා, ඒ භූමියේ වැලුත් නැහැ, කොළත් නැහැ, අතුත් නැහැ, මකුණු දැලුත් නැහැ. ඒ භූමිය ගමන් කරන කෙනාට පය තබද්දි පටලැවෙන්නේ. අන්න ඒ වගේ පින්වත්නි, භාග්‍යවතුන් වහන්සේට වැටහෙන ඥාණය අප්‍රතිහත ඥානචාරස් පැටලෙන්නේ. ඒ නිසාමයි පින්වතුනි, බුදුරජාණන් වහන්සේ යමක් දේශනා කළොත් ඒ දේශනාව කවදාවත් වරදින්නේ නැත්තේ. භාග්‍යවතුන් වහන්සේ යමක් දේශනා කළොත් ඒක වරදින්නේ නැහැ. ඇයි? පැටලෙන්නේ නැති ඥාණයක් තියෙන. ඥාණය ආවර්ජනා පටිපදයි. ආවර්ජනය කළ ෂණේ මොහොතෙම කාරණා වැටෙනවා. දස බලදරස්ස බුදුරජාණන් වහන්සේට තියෙනවා බල 10ක්. බල 10ක් භාග්‍යවතුන් වහන්සේට තියෙනවා. චතු වේසාරජ්‍ය විසරදස්ස භාග්‍යවතුන් වහන්සේට තියෙනවා විශාරද භාවයන් 4ක්. මොකද විශාරද භාවයන් 4 අට පිරිස මැද භාග්‍යවතුන් වහන්සේ සිංහනාද 4ක් කරනවා. කවුද අට පිරිස? ශ්‍රමණ පිරිස, ශාස්ත්‍රීය පිරිස, බ්‍රාහ්මණ පිරිස, ගෘහපති පිරිස, චාතුම් මහරජික වෙස දෙව් පිරිස, තෞතිසා දෙව් පිරිස, මාර පිරිස, බ්‍රහ්ම පිරිස. මෙන්න මේ අට පිරිස මැද භාග්‍යවතුන් වහන්සේ සිංහනාද 4ක් කරනවා. පළවෙනි සිංහනාදය තමයි බුදුරජාණන් වහන්සේ සර්වඥයි. භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා භාග්‍යවතුන් වහන්සේ කියන්නේ සර්වඥයි. සියල්ල දන්නවා. මේ ලෝකයේ පින්වතුනි, තවත් ශ්‍රමණේකුටවත්, බ්‍රාහ්මණේකුටවත්, රජෙකුටවත්, සිටුවරේකුටවත්, චාතුම් මහරජකීන දිව්‍යෙකුටවත්, තෞතිසාවින ශක්‍රයටවත්, මාරයටවත්, බ්‍රහ්ම ලෝකයට අධිපති මහා බ්‍රහ්මයටවත් ඇවිල්ලා කියන්න බැහැයිලෝ. ස්වාමීනි, ඔබ වහන්සේ සියල්ල දන්නවා කියලා කිව්වට ඔබ වහන්සේ මෙන්න මේක දන්නේ නෑ. ඔබ වහන්සේ නම් කියනවා සියල්ල දන්නවා කියලා. හැබැයි ඔබ වහන්සේ මෙන්න මේ දේ දන්නේ නෑ. ඊළඟට පින්වත් මේ ඔය අට පිරිසින් එක්කෙනෙකුටවත් ඔහොම ඇවිල්ලා අභියෝගයක් කරන්න බෑලු. ඊළඟට භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා භාග්‍යවතුන් වහන්සේ ශීනාශ්‍රවයි. දෙවන විශාරද භාවය. භාග්‍යවතුන් වහන්සේගේ ළඟ කිසිම ක්ලේශයක් නැහැ. අර අට පිරිසෙන් එක්කෙනෙකුටත් ඇවිල්ලා කියන්න බෑලෝ. ස්වාමීනි, ඔබ වහන්සේ නම් කියනවා ඔබ වහන්සේගේ ළඟ මෙන්න මේ කෙලෙසයක්වත් නැහැ කියලා. ස්වාමීනි, ඒ වුණාට ඔබ වහන්සේගේ ළඟ වෙන මෙහිම ක්ලේශයක් තියෙනවනේ. එහෙම කියන්න බෑලෝ. බුදුරජාණන් වහන්සේගේ කෙලෙස් හිතක් හොයන්න මාරය කොච්චර වීරිය වැඩුවද? අපි අහලා තියෙන්නේ බුදුරජාණන් වහන්සේ බුදුනෙන් පස්සේ මාරය අභියෝග කරා කියලානේ. නමුත් ධර්මයේ විස්තර කරනවා බුදුරජාණන් වහන්සේ බුදු බව ලබන්න කලින්
භාගතුන් හන්සේ අභිනිෂ්ක්‍මණය කරපු දවසේ ඉඳලා බුදුවන දවස වෙනකන් අවුරුදු 7ක්. පිඟත්නි භාග්‍යවතුන් වහන්සේගේ පස්සෙන් අවුරුදු 7ක් භාග්‍යවතුන් වහන්සේගේ සිත පීර පීර හෙව්වලු මාර්යා කෙලෙස් හිතක් හොයාගන්න. මොකද මාර්යාට අපිව පාලනය කරන්න පුළුවන් කොතනින්ද? අපේ කෙලෙස්කින් සිතට ඇතුල් වෙලා. නමුත් මාර්යාට භාග්‍යවතුන් වහන්සේ බුදු වෙන්න කලින්වත් කෙලෙස් හිතක් හොයාගන්න බැරි වුණා. ඊළඟට මජ්ක්‍ධිම නිකායේ බ්‍රහ්මායු සූත්‍රය. බ්‍රහ්මායු කියන මේ බ්‍රාහ්මණයා තමන්ගේ ප්‍රධාන අතවැසියා වෙච්ච, ප්‍රධාන ගෝලයා වෙච්ච උත්තර කියන බ්‍රාහ්මණයා වෙවනවා යන්න බුදුරජාණන් වහන්සේගේ ළඟ. මේ දෙතිස් මහා පුරුෂ ලක්ෂණ දිනවද? භාග්‍යවතුන් වහන්සේ ඔය කියන තරම්ම හික්මුණු කෙනෙක්ද කියලා පරීක්ෂා කළ බලන්න කියලා. මොකද පින්වත්නි, භාග්‍යවතුන් වහන්සේ නමක් මේ ලෝකෙට පහළ වෙන්න කලින් වර්ෂ 1000කට පෙර ගාථා 12000කින් යුක්ත පොත් පින්වතුනි බ්‍රාහ්මණ ශිල්පායතන වලට දෙවිවරු ගෙනල්ලා දානවලු. ඒකට කියන බුද්ධ කෝලාහලයි කියලා. ගාථා 12000ක් තියෙන පොත් ශිල්පායතන වලට ගෙනත් දානව අවුරුදු 1000කට කලින්. බුදු කෙනෙක් පහළ වෙන අවුරුදු 1000කට කලින්. ඒ නිසා තමයි පින්වතුනි ඒ කාලේ බොහෝ බ්‍රාහ්මණයෝ බුදු කෙනෙක් නම් මේ දෙතිස් මහා පුරුෂ ලක්ෂණ තිබිය යුතුයයි කියලා දැනගත්තේ. ඒකනේ කොණ්ඩඤ්ඤ බ්‍රාහ්මණයා අපේ මහබෝසතාණන් වහන්සේට නම් තබන උත්සවේදී ඒ කාන්තියම කිව්වේ මේ කුමාරයා බුදු වෙනවා කියලා. ඒ බුදු වෙන බව බලාගෙන තමයි කොණ්ඩඤ්ඤ බ්‍රාහ්මණයා අපේ සිද්ධාර්ථ මහබෝසතාණන් වහන්සේ අභිනිෂ්ක්‍මණය කරන් පස්සේදී තවත් පිරිසක් එක්ක ගිහිල්ලා පස්සක මහණුන් හැටියට අපේ ශාසනයට පළවෙනියට එකතු වෙච්ච ශ්‍රාවකයන් බවට පත් වුණේ. මොකද ඒ කාන්තියම දැනගෙන හිටියා බුදු වෙනවා කියලා. මොකක්කින්ද? අර තමන් ලැබපු දැනුම. දැන් මේ උත්තර බ්‍රාහ්මණය බුදුරජාණන් වහන්සේගේ ළඟට එනවා කෙලෙස් හිතක් හොයාගෙන. මුලින් දෙතිස් මහා පුරුෂ ලක්ෂණ පරීක්ෂා කළා. ඊළඟට බුදුරජාණන් වහන්සේගේ සෑම ඉරියාපතයක්ම පරීක්ෂා කළා. භාග්‍යවතුන් වහන්සේ වඩින්නේ කොහොමද? භාග්‍යවතුන් වහන්සේ හිඳගන්නේ කොහොමද? භාග්‍යවතුන් වහන්සේ වඩිනකොට කොහොමද වඩින්නේ? හරියට ඇතෙක් ගමන් කරනවා වගේ. භාග්‍යවතුන් වහන්සේ වඩිනකොට පිඟුතුනි හරියට නැවක පිළිමයක් ගෙනියනවා වගේ. භාග්‍යවතුන් වහන්සේගේ බුදු සිරුරේ ඉනින් පහළ පමණය සෙලවෙන්නේ ඉනින් ඉහළ හරියට පිළිමයක් ගමන් කරනවා වගේ. අතපය සෙලවෙන්නේ වටපිට බලන්නේ නැහැ. යම් කරුණකින් භාග්‍යවතුන් වහන්සේ පසෝපස බලනවා නම් භාග්‍යවතුන් වහන්සේ පසෝපස බලන්නේ කොහොමද? හරියට ඇතෙක් ආපස්සට හැරිලා බලන වගේ. ඒකට කියනවා නාගාපලෝකණී කියලා. භාග්‍යවතුන් වහන්සේගේ වඩින ක්‍රමය ඉතාම සංවරයි. භාග්‍යවතුන් වහන්සේ යම් තැනකට ගිහිල්ලා වාඩි වෙනවනම් පාදයන් දෝවණේ කරලා භාග්‍යවතුන් වහන්සේ ආසනේ වාඩි වෙනකොට කිසි විටක උන්වහන්සේ මේ ආසනේ ඇඳිවලට අත්තබල වාඩි වෙන්නේ. භාග්‍යවතුන් වහන්සේ යම් ක්‍රමයකට ආසනේ වාඩි වුණා නම් වාඩි වෙලා ඉවර වෙලා ආසනේ පසුපසට යන්නේවත් නැත්නම් ආසනේ ඉස්සරහට එන්නේවත් ආසනේ වාඩි වෙලා ශාරීරිය හදාගන්නේවත් එවැනි ඉරියව්වක් භාග්‍යවතුන් වහන්සේ ළඟ නැහැ. භාග්‍යවතුන් වහන්සේ දන් වළදෙනකොට පළවෙනි බත් පිඬ අනුභව කරලා
ඒක වලදල ඉවරුණෙන් පස්සේ තමයි දෙවෙනි බත් පිඬ අනන්නේ. ඒ අනනකොට කිසිම ශබ්දයක් භාග්‍යවතුන් වහන්සේගේ පාත්‍රය ඇතුලින් නැගෙන්නේ නැහැ. බත් පිඬ අනන එක තබා පින්වත්නි භාග්‍යවතුන් වහන්සේ පාත්‍රය දෝවණය කරනකොට කවුරු හරි කෙනෙක් අහක බලාගෙන හිටියොත් ඒ කෙනා දන්නේ නැහැ දැන් ඔන්න පාත්‍රය දෝවණය කරන්න පටන් ගත්තා. දැන් ඔන්න පාත්‍රය දෝවණය කරලා ඉවරයි කිසිම ශබ්දයක් පින්වතුන් අහක බලන් ඉන්න කෙනාට ඇහෙන්නේ නැහැ. අපි නම් වතුර ශබ්දෙන් හරි දැනගන්න ඕනේ දැන් ඔන්න පාත්‍රය හොදන්න පටන් ගත්තා. දැන් ඔන්න පාත්‍රය හොදලා ඉවරයි කියලා එහෙම ශබ්දයක් පින්වතුනි භාගතුන් හන්සේගෙන් ඇහෙන්නේ නැහැ. ඉරියාපතියත් ඊටාම හික්මුණු ස්වභාවයෙන් යුක්තයි. මේ උත්තර බ්‍රාහ්මණය පින්වතුනි භාගතුන් හන්සේගේ හැම ඉරියව්වක්ම පරික්ෂා කළා. ඒත් කෙලෙස් සිතක් හොයාගන්න බැරි වුණා. ඊළඟට පින්වත්නි භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා උත්තර ඔබ කොහොමද මගේ කෙලෙස් සිතක් හොයන්නේ බුදු වුණෙන් පස්සේදී බුදු වෙන්න කලින් මාරයා අවුරුදු 7ක් මගේ පස්සෙන් ආවයි කව කෙලෙස් සිතක් හොයාගෙන. ඒතර බුදු වෙන්න කලින් කෙලෙස් තිබුණා. නමුත් භාග්‍යවතුන් වහන්සේ බෝධිසත්ව කාලෙදිවත් ඉස්මතු වෙන්න ඉඩ දුන්නේ නෑ. ඉතින් බුදු වුණාම කෙලෙස් නසපු භාග්‍යවතුන් වහන්සේගේ කෙලෙස් කොහෙන් හොයන්නද? එනිසා කියන භාග්‍යවතුන් වහන්සේ ක්ෂීණාශ්‍රවයි අර අටපිරිසෙන් කාටවත් ඇවිල්ලා කියන්න බැහැලෝ ස්වාමීනි ඔබ වහන්සේගේ ළඟ මෙන්න මේ වරද තියෙනවා කියලා. භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා මහණෙනි නිවන් දකින්න නම් මෙන්න මේ අකුසල කර්ම නොකරපු කෙනෙක් වෙන්නට ඕන. අපි හිතමු භාග්‍යවතුන් වහන්සේ කියනවා ද්වි හේතුක ප්‍රතිසන්දියක් ලැබපු කෙනෙකුට මේ ආත්ම භාවයේ මාර්ගඵල ලබන්න බෑ. ද්වි හේතුක ප්‍රතිසන්දියක් ලැබපු කෙනෙකුට මේ ආත්ම භාවයේ මාර්ගඵල ලබන්න බෑ. අර අටපිරිසෙන් කාටවත් වෙලෙ කියන්නේ බැහැලු ස්වාමීනි එහෙම නෙවෙයි අ හේතුක කෙනාටත් නිවන් දකින්න පුළුවන්. ද්වි හේතුක කෙනාටත් නිවන් දකින්න පුළුවන්. එහෙම නැත්නම් ස්වාමීනි ඔබ වහන්සේ කියපු මෙන්න මේ අකුසල කර්ම කරපු කෙනාටත් නිවන් දකින්න පුළුවන් කියලා කාටවත් ඇවිල්ලා අභියෝග කරන්න බෑ. ඊළඟ හතරවෙනි කරුණ තමයි භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා මෙන්න මේ ප්‍රමාණ කරන කෙනාට පමණයි නිවන් දකින්න පුළුවන්. හැබැයි අරට පිළිසින් කාටවත් ඇවිල්ලා කියන්න බෑලු ස්වාමීනි ওই ප්‍රමාණය වැඩි නැත්නම් ওই ප්‍රමාණය මදි. එහෙම කියලා කියන්නේ බෑලු. ඔය හතරට කියනවා චතු වේසාරජ්‍ය විසරදස විශාරද භාවයන් හතර කියලා. අට පිරිස මැද සිංහනාද හතරක් කරනවා. සබ්බ සත්තුත්තමස සියලු ධර්මී උත්තම ස්ථානෙට පැමිණිච්ච කෙනා තමයි භාග්‍යතුන් වහන්සේ. ධම්මිස්සරස්ස ධර්මී ඊශ්වරයාණන් වහන්සේ කවුද? භාග්‍යවතුන් වහන්සේ. ඊශ්වර කියලා කියන්නේ අධිපති කියන එකයි. ධර්මී අධිපති කවුද? භාග්‍යවතුන් වහන්සේ. ධම්ම රාජස්ස ධර්මී රජු කවුද? භාග්‍යවතුන් වහන්සේ. ධර්මී රජු කවුද? භාග්‍යවතුන් වහන්සේ. පිගතුනි මෙන්න මේසා විශාල බුදුගුණ ප්‍රමාණයන් අතරින් අපි භාග්‍යවතුන් වහන්සේට ඔය මට්ටමටවත් ගුණ ටිකක් කියලා සජ්ජහායනා කරන්න පුළුවන් නම් ඒ නමස්කාර පාඩේ කියන කොටත් අපේ හදවතේ බුදුගුණ වැඩෙනවා. අපේ හදවතේ බුදුගුණ වැඩෙනවා. එනිසා කියනවා එවන් මහ ගුණයක් තියෙන ඒ සම්මා සම්බුදුරජාණන් වහන්සේට මාගේ උතුම් නමස්කාරය වේවා කියලා තමයි ඊගාතාවෙන් නමස්කාර කරන්නේ.
අපට ධර්මයේ කොයි තරම්නම් ගුණ තියෙනවද? භාග්‍යතුන් වහන්සේගේ භාග්‍යතුන් වහන්සේ පිළිබඳ බුද්ධානුස්සති උපදවාගෙන භාග්‍යතුන් වහන්සේට නමස්කාර කරා. දේවානම්පියතිස්ස රජතුමාගේ සහෝදරයෙක් හිටියා මහා නාග කියලා. මහා නාග රජතුමාගේ රාජ්‍ය කාලයේ මේ ලංකාවට ලලාට ධාතුන් වහන්සේ වැඩමෙව්වා. බුදුරජාණන් වහන්සේගේ විශාලතම ධාතුන් වහන්සේ සේරුවාවිල මහසෑයේ අදටත් වැඩ ඉන්න ඒ මහා ධාතුන් වහන්සේ. ලලාට ධාතුන් වහන්සේ ලංකාවට වැඩම කරද්දී ජම්බුද්දීපේ ඉඳලා මහරහතන් වහන්සේලා පරම්පරාවකින් තමයි ලලාට ධාතුන් වහන්සේ ලංකාවට ලැබුණේ. මහානාග රජතුමාට ආරංචි වුණා ලලාට ධාතුන් වහන්සේ ලංකා භූමියේ අසවල් තැනක එක්තරා මහරහතන් වහන්සේ නමකගෙන් වැඳුම් පිදුම් ලැබමින් වැඩ ඉන්නවා කියලා. ඒ විලාවේදී මහානාග රජතුමා එක උපාසකයෙකුගෙන් පණිවිඩය දැනගෙන ඒ මහරහතන් වහන්සේ වැඩ ඉන්න පුණ්‍ය භූමියට රාජසේනාවක් එක යනවා. මහරහතන් වහන්සේ ලලාට ධාතුන් වහන්සේ වැඩ ඉන්න ධාතු මන්දිරේ කුටිය විවර කරනවා. ඒ විවර කරන වෙලාවේදී ධර්මයේ සඳහන් කරලා තියෙනවා හරියට යමාමහ පෙළහර වගේ ප්‍රාතිහාර්යයක් පෑව කියලා. ජල දහරාවකුයි ගිරි දහරාවකුයි. එතන කියනවා ලලාට ධාතුන් වහන්සේගෙන් එදා නැගිච්ච ජල දහරාවේ මේ ලංකා පොළොව තලයේ නොතෙමුණු භූමියක් නැහැ කියලා. කොයි තරම් සතුටු වෙන්න පුළුවන් කරුණක්ද? අද අපි මේ මහ පොළොවේ ඇවිදින අපේ පයට පෑගෙන වැලි කැටයක්, ගල් කැටයක්, පස් කැටයක් ගානේ ගත්තම භාග්‍යවතුන් වහන්සේගේ බුදු සිරුරෙන් තැවරිච්ච ජල දහරාවෙන් තෙමිච්ච පැලිකැටයි පස්කැටයි මේ ලංකා භූමියේ, මේ පුණ්‍යවන්ත මහ භූමියේ අදටත් අපි මේ පයට ගෑගෙන්නේ. පිඟත් හිතල බලන්ඩ එවැනි මහ පොළොවකට පය තබන්න අපි කොච්චර පින් යදන් කරන්නේද? මේ මහ පොළොවට පය තබන්න අපි පිංගුතුනි කොච්චර නම් පිං වියදම් කරන්නේ නැද්ද? ඒ පින නම් පිංගුතුනි කවදාවත් වචන වලට පෙරලලා කියන්නට බෑ. ඒ ලැබෙන සතුට වචන වලට පෙරලලා නිම කරන්නට බෑ. මහානාග රජතුමා තමන්ට හිතේ ඇතිවෙච්ච මහ සතුට පිංගුතුනි ඔබ හිතල බලන්න ලලාට ධාතුන් වහන්සේ අපි ඇස් දෙකින් දැකිනේ. ලලාට ධාතුන් වහන්සේගේ නික්මිච්ච මේ ආශ්චර්ය යමාමා පෙළහර අපි ඇස් දෙකට දැකිනේ. නමුත් මේ කරුණ අහද්දී අපේ හිතේ කොයි තරම් නම් සතුටක් මේ මොහොතේ උනත් ඉපදෙන්නේ නැද්ද කියන මටත් එහෙමයි අහන ශ්‍රාවකයන්ටත් ඒ විදියමයි කියලා මට හිතෙනවා. එහෙමනම් එවන් බුද්ධානුස්සතිය හදවතේ වැඩෙන බුදු ගුණ තමන්ගේ ප්‍රඥාවේ මට්ටමට උපරිමට වටහාගෙන ඒ භාග්‍යවතුන් වහන්සේගේ සරණ යන, ඒ භාග්‍යවතුන් වහන්සේට නමස්කාර කරන ශ්‍රාවක පිරිසක් බවට පත්වන්නට ධර්ම ශ්‍රාවක ඔබ හැම දිනාටම හැකියාව ශක්තිය ලැබේවා කියලා අපි මේ වෙලාවේ සාදු කියා ප්‍රාර්ථනා කරනවා.
හොඳයි එහෙමනම් අද දවසේ මේ උතුම් සද්ධර්ම දේශනාව බෞද්ධ ආරෝපාහිනිය මගින් මාතර දක්ෂිණ ශාඛා පරිශ්‍රී ඒ පිංගුතුන් පිරිස සම්බන්ධ කරගෙන අද මේ පුණ්‍ය භූමියේ මේ දේශනාව පටිගත කරලා බෞද්ධ ආරෝපාහිනිය මගින් දේශනාව විකාශනය කරවන්නට බලාපොරොත්තු වෙනවා දකුණු ලකට දකුණු පොරවරයට මහත් ආශිර්වාදයක් අපට මතකයි වෙනදා දකුණු පළාතේ කෙනෙකුට දේශනාවක් පටිගතාවක් පටිගත කරව ගන්නට කොළඹටම යන්නට වෙනවා නමුත් බෞද්ධ නාලිකාවේ නිර්මාතෘ වරයාණන් වහන්සේගේ ඒ මහා අනුකම්පාව නිසා දකුණු පොරවරයට විහෙරෙහින පූර්වාරාම විහාරස්ථානයේ ශාඛාවක් ස්ථාපිත කරලා මේ පළාතේ මේ ප්‍රදේශයේ හැම දිනාටම දාණයන් අතර උතුම්ම දාණය වන ඒ ධර්ම දාණය මහ කුසලය පහසුවෙන් කරගන්න අවස්ථාවක් උදා කරලා දීලා තියෙනවා. එහි වැඩ කරන සේවක දරුවන් බොහෝ දිනාගේ ධන පරිත්‍යාගයේ උපකාරය ලබාගෙන ඉතාම මනරම් මෙදිරි පරිශ්‍රයක් නිර්මාණය කරලා ඔබට ඉතාම පහසුවෙන් ධර්මදේශනාවල් පටිගතවා කරගෙන මුළුමහත් ලෝකයාටම ඒ තමන්ට දැනෙන දහම් රසය බෙදලා දෙන්නට කටයුතු සූදානම් කරලා තියෙනවා. මං හිතන්නේ ඔබට ලැබිච්ච මහත් ආශිර්වාදය. අද ඒ විදියට ශ්‍රද්ධාවන්ත දායක පිරිසක් වන මාතර පහළ විටියල් ගොරක ගහ මුල්ල ලිපිණේ පදිංචි ලියන මහත්මා සහ ඒ පෞලී දූදරු පිරිස විසින් තමන් මෙවැනි ධර්ම දානයක් අද මේ පහළ විටියල ශ්‍රී විජයාරාම පුරාණ විහාරස්ථානයේ පටිගත කරවලා මුළු මහත් ලෝකයාටම ධර්ම දානයක් හැටියට මෙලෙස බෙදා දෙන්නට කටයුතු සූදානම් කරන්නට යෙදුණා. එහෙමනම් ඒ උතුම් ධර්ම දානයේ රැස් කරගත්තු සියලු කුසල් අපි ඒ පිංගුතුන්ට අනුමෝදන් කරන්නටයි බලාපොරොත්තු වන්නේ. නිකම්ම නිකං දේශනාව මේ විහාරස්ථානයේ පවත්වනවට වඩා තවත් අතිවිශාල ශ්‍රාවක පිරිසකට ශ්‍රවණය කරන්නට මේ මොහොතේ ඒ ශ්‍රද්ධාවන්ත පින්වත් පිරිස අනුග්‍රහය කළ අනුග්‍රහකත්වය ලබා දුන්න. එහෙමනම් මේ දේශනාව බොහෝ පිරිසක් ශ්‍රවණය කරනවා. ඒ ශ්‍රවණය කරන පිරිස ධර්ම ශ්‍රවණය කරලා රැස් කරගත්තා වූ සියලු පිනෝත් අද මේ පුණ්‍ය භූමියේ මේ ධර්ම ශ්‍රවණය කරලා රැස් කරගත්තා වූ සියලු කුසලනොත් ඒ ධර්ම දානමේ පින්කම සඳහා දායකත්වයේ දරන ඒ පිංතුන්ට අනුමෝදන් වේවා. ඒ අයගේ බලාපොරොත්තුව මීට වසර 4කට පෙර මියගිය දයා විජේසේකර ආදරණීය මෑණියන්ට පින් අනුමෝදන් කරන්නට, ලියන මහත්මාගේ දෙමාපියන් දෙපළට පින් දීමට, බෑණනුවන් දෙපළ නමින් මිය පරලෝක ගියපු සියලු මියගිය ඥාතීන්ට පින් අනුමෝදන් කිරීම මේ පින්කමේ මූලික පරමාර්ථය කරගෙන තිබෙනවා. එවගේම පහළ විටියල ශ්‍රී විජයාරාම පුරාණ විහාරස්ථානයේ විහාරාධිපතිව වැඩ සිට අපවත් වදාළ සියම් මහා නිකායේ රෝහණ පාර්ශවයේ මහානායක පුරාවිද්‍යා චක්‍රවර්ති අවසරයි අතිපූජනීය කඹුරුපිටියේ වනරතන නායක මාහිමිපාණන් වහන්සේටත්, එවගේම පොළොන්මාරුවේ හේමසිරි නායක මාහිමිපාණන් වහන්සේටත්, පුහුල්වැල්ලේ පියතිස්ස නායක මාහිමිපාණන් වහන්සේ ප්‍රධාන ඒ මහා සංගරුවනටත්, එවගේම බෞද්ධ මාධ්‍යාලයේ නිර්මාතෘ අතිපූජනීය බෝධිසත්ත්ව ගුණෝපේත දරණාගම කුසලදම්ම නායක මාහිමිපාණන් වහන්සේටත් පින් අනුමෝදන් කරන්නට පින්කම තුලින් බලාපොරොත්තු වෙනවා. රට ජාතිය වෙනුවෙන් ජීවිත පරිත්‍යාග කරපු සියලු රණවීරවන්ටත් මේ පින් අනුමෝදන් වේවා. සතර පේරුවේ සියලුම දායක පින්වතුන්ම මිය පරලොව ගියපු සියලු මීගේ ඥාතීන්ට මේ පින් අනුමෝදන් වේවා. ඒ හැම දිනාගේම භවගාමී ජීවිත සුවපත් වේවා. ප්‍රාර්ථනා කරන බෝධියකින් උතුම්
චතුරාර්ය සත්‍ය ධර්මයේම අවබෝධ වේවායි සාදු කියා අපි ප්‍රාර්ථනා කරමු. එවැගේම ඌරාකොළ ශ්‍රී රතන පිරිවණේ විහාරගණේ විහාරාධිපති අතිපූජනීය අවසරයි ගෝණදෙනී තපස්සි නායක මාහිමිපාණන් වහන්සේටත් විහාරස්ථානයේ විහාරාධිපති ස්වාමින් වහන්සේ ඇතුළු වැඩ සිටින සීලු මහසංගරත්නියටත් සෙත් ප්‍රාර්ථනා කරනවා. දේශිකානන් වහන්සේ වන අපටත් සෙත් ප්‍රාර්ථනා කරන ගමන් සියලු මහා සංඝරත්නියට ආශිර්වාදයේ කිරීමට පින්කමතුලින් බලාපොරොත්තු වෙනවා. උන්වහන්සේලාට සම්බුද්ධ ශාසනයේ මහත් ශාසනික සේවයක් කරන්නට ශක්තිය ධෛර්යය ලැබේවා කියලා සෙත් ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම ගොරගහ මොල්ල ලියන මහත්මා ප්‍රධාන ඒ පවුලේ දූ දරුවන් හැම දිනාටමත් නිදුක් භව නිරෝගී භව සැලසේවා. කායික මානසික සුවපත් භාවය සැලසේවා. ඔවුන්ගේ ජීවිතයේ සියලු යහපත් බලාපොරොත්තු පැතුමන් සිතට පතන ආකාරයට ඉටු කරගන්නට මේ සියලු කුසල කර්මී බලය ආශිර්වාදයක්ම වේවා කියලා මේ වෙලාවේදී පින් අනුමෝදන් කරනවා. සතර පිළිවේ සියලුම දායක පින්වත් හැම දිනාටමත් ගම්වාසී ලෝකවාසී හැම දිනාටමත් මේ සියලු ධර්ම දාන මේ කුසල් අනුමෝදන් වේවා කියලා අපි මේ වෙලාවේ පින් අනුමෝදන් කරනවා. භාග්‍යවතුන් වහන්සේගේ ලෞතුරු ශ්‍රී සද්ධර්මයේ අඩුවක් පාඩුවක් නැතුව මට උගන්වන මාගේ ගුරු දේවෝත්තමයන්න් වහන්සේටත් මේ පින් අනුමෝදන් වේවා. ඔවුන්ටත් ඔබ අප හැම දිනාටමත් කෙටිම කාලයකින් පහසුම ආකාරයෙන් සුඛ සහගත ප්‍රතිපදාවෙන් සියලු දුකින් මිදෙම්වා මේ සියලු කෙලෙස් බරින් නිදහස් වෙම්වා අජර වූ අමර වූ නිවන ලැබ සැනසෙන්නට මේ කුසල් උතුම් පාරමිතාවක්ම වේවායි සාදු 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 කියා ප්‍රාර්ථනා කරගමු. ආකාසට්ටහා චුබුම්මට්ටහා දේවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු සම්මා සම්බුද්ධ සාසනං චිරන් රක්ඛන්තු සම්මා සම්බුද්ධ දේශනං චිරන් රක්ඛන්තු සම්මා සම්බුද්ධ ශාවකං සාදු සාදු සාදු.